ධර්මානුශාසන අද ධර්මානුශාසනව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපනදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අත්තාරතු සංවලතු සද්වාරයේ සතවන්ත සමිංසන්තු සංඝං විහිස සංඝ
කුලං දාසි ධම්මං පනිතං මනුජේසු බ්‍රහ්මේති ප්‍රඥාවන්ත පින්නතුනි තුලකාග්‍රමි භාග්‍යවතු අරහතු සම්යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ ලෝකුරා බුදුබාට පත් වී සාම්පතේ මහා බ්‍රහ්ම රාජයාගේ ආරාධනේ පිළිගෙන ධර්ම දේශනාව සඳහා ප්‍රතිඥා දීවදාල ගාථා රත්නයේ ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්ට යෙදී මේ ගාථා රත්නය මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ ඕකම්ම වර්ගයේ 26 වෙනි සූත්‍රයේ වෙන අරිය පරිවේසන සූත්‍රයේ තයත් ගාථා ධර්මය. විනය පිටකයේද මාර්ග කාලයේ මහා ඛණ්ඩකයේ මේ ගාථාව දැක්වෙන. මේ ගාථාව තුලක විසිතුරු ධර්ම දේශනාවක් මේ ආර්ය පරිවේසන ධර්ම දේශනාව. තයත් දෙකක් වෙනි දායකක් දෙකක් කියලා මුල කරන්ට බැරි තරම් ධර්ම සම්භාරය ආර්ය පරිවේසන සූත්‍රයේ ඇතුළත් වී තිබෙනවා. ඊයේ හැන්දෑවේ ආර්ය පරිවේසන සූත්‍රයෙන් බණ ඇසීමට කැමති බව ගෞතම ආරණ්‍යට දන්න ලැබුණි. අපතේ පණිවිඩය ලැබෙනකොට රාත්‍රිය 8:00. නමුත් ඒ ආර්ය පරිවේසන සූත්‍රය ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කාල වැදගත් අවස්ථාව. දන්නේ අවස්ථාවේදී ආර්ය පරිවේසන සූත්‍රයේ සම්බන්ධ ධර්ම කතාවක සලන්දීමට රැස් සිටින සීලම ශ්‍රද්ධාවන්ත පින්නතු ධර්ම දේශනා ආනිසංස මාත්‍රය ධර්ම ශ්‍රවණානිසංස මාත්‍රය සිහිපත් කළ යුතු වෙන ධර්ම දේශනාව නුවණට පිවිසීමක් නුවණට පිවිසීමේ දොරටුවක් ධර්ම ශ්‍රවණ යෙද නුවණට පිවිසීමේ දොරටුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා නුවණට පිවිසීමේ දොරටු පහ විමුක්තාතන සූරස පංචකය කියලා. පළමුවන බණ ඇසීම, දෙවැන්න බණ දැසීම, තුන්වැන්න ධර්ම සජ්ජායනාව, සතරවැන්න ධර්ම සම්මර්ෂණය, පස්වැන්න භාවනාව. භාවනා නමින් හඳුන්වු විමුක්තාතන සීරසේ වැඩමසේ බණ ඇසීමත් බණ දැසීමත් ධර්ම සජ්ජායනාවත් මනසිකාරයත් කරනවා නම් ඒ තමයි නිවන් දොරටුවක් වන්නේ. ධම්මචක්ක සූත්‍රාන්ත දේශනාව සාමයේදී 18 කෝටියක් බ්‍රහ්මෝ රහත්තුලා අසංකෝයක් පිරිස සෝවාන් වුණා භාවනාවක් වැඩනසේ බණ ඇසීම. මලියදේ මහරහතන් වහන්සේ ත්‍රිපිටක ධර්මයේ හදාරා සමන් වහන්සේට ධර්ම දේශනාවක් පැවරුණු අවස්ථාවේ දසෝ ධාමීන් සමන් වහන්සේම උත්තම අරිහත්ත්වයට පත් වී වදාළා. භාවනාවක් වැඩමසේ ධර්ම දේශනා කිරීම එනිසා දැන්නේ ස්වල්ප වේලාවක ධර්ම කතාවට සලන් දෙන පින්වත් සමටත් ධර්ම කතාව ඉදිරිපත් කරන අපටත් දහම් පදයක් පාසා යෙදෙන සිටිල්ලක් පාසා ධ්‍යාන විඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සතෝ බෝධිඥානයකින් ලැබෙන ලෝකෝත්තර අමාමහ නිවන් සුව පිණිස නිවන් දොරටුවක්ම වේවාට අධිෂ්ඨාන සබා ගනි. අද මේ ධර්ම දේශනේ ආරාධනා කොට සිටින පින්වත් සමනසේකර මහත්මයන් සමේ නෝනා මහත්මයන් දෙපළ අභාවප්‍රාප්ත දයාදර මෞතියන් වහන්සේලාටත් අභාවප්‍රාප්ත සහෝදර සහෝදරී පිරිසකටත් පින්කම නෝන අදිස්ථානේ මේ ධර්ම දේශනේ පවත්වන්නේ. එනිසා ඒ දයාදර මෞතිය උතුමනුත් සහෝදර සහෝදරී පිරිසත් මේ ධර්ම කතාවට සලන් දෙත්වා පින් අනුමෝදන් වෙත්වා සසර ජාගල සතු බෝධියෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියන උදෙසීමෙන් යුතුව මේ ධර්ම දේශනයට සවන් දෙමු. මාතෘකා කරන්ට දුන්නේ ගාථාල මුලින් සඳහන් කළ පරිදි මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ ඕකම්ම වර්ගයේ 3 වෙනි ඕකම්ම වර්ගයේ 6 වෙනි සූත්‍රය. ඒ කියන්නේ 26 වෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකාය වශයෙන් ගන්නවා නම් ඒ වර්ගයේ ඇතුළත 6 වෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනා පිළිබඳ විස්තර වැඩි ගැත්ම ධාරයක් තියෙනවා.
ඉතා සංක්ෂේපයෙන් ඒ සම්බන්ධව හැඳින්වීමක් කළ යුතු වෙනවා. මාතෘකා කළ ගාථාවේ ප්‍රතිතේරණ පළමුවෙන් අපි සලකා බලමු. අපාරතා චේසං අමතස්ස ද්වාරා නොරස ජනතාවට අමෘතයට දොරට යුර්ථ කරන ලද්දාහ. යේ සෝතවන්තෝ තමුංචන්තු සද්ධයි ප්‍රඥා සෝතස අත්තාවෝ සත්පුරුෂයෝ සද්ධාව විහිදුවත්වා. නිහිංස සංයේ පදනන් නිභාසේ බ්‍රහ්මරාජයනි ධර්ම දේශනා කිරීමේ අර්ථයක් නොවේ යන සංගීමේ ඒ තමන්ත විනිසක් බව හිතාගෙන ධර්ම දේශනාව තමා මන්දෝත්සාහි වුණා. ධම්මං ඵලේතං මනුජේසු බ්‍රහ්මේ මනුෂ්‍යයා කරෙහි නැත්තන් ජනතාවට ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහි වුණේ ඒ විහිංසා මාත්‍රයක් බව සලකාගෙනයි. එහෙත් දැන් මේ මොහොතේදී බුදු වශයෙන් දසදහසක් ලෝක ධාතුව සලකා බැලූ බැවින් උද්ධපිතාත්ම විතංසිතක් නෙයෝකේම පුද්ගලයන් අසංක ජනයි සිටින බැවින් ඒ සමදනාට සද්ධර්ම දේශනා නමැති අමාදරක වූර්තක ලද්දා හේ කියන කුණහසේ ප්‍රතිඥා කොට වදාලා දිනක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සවැත්තෝර ජේතවනාරාමේ වැඩෙන අවස්ථාවක උදෑසන පාත්‍ර චීවර බරව පූර්වාසන කාලයෙහි කුලිසුදා වැඩි බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත පැමිණ ආරාධනාවක් කළා. ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ කාලයකින් අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් අහන්න ලැබුණේ නැහැ. ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ අනුකම්පා උපදවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අපට ධර්ම දේශනාවට සලන් දුන්න අවස්ථාව ලබා දෙන බැවින් ආරාධනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙදිනදා දිනචරියාව ජේතවනාරාමයේ රාත්‍රි කාලයේ ගත කරන බුදුරජාණන් වහන්සේ පිදිසුවා වළඳා පූර්වාරාමයේ පවැඩියා දිවා විහරණය. සමහර දවස්වල පූර්වාරාමයේ රාත්‍රි කාලයේ ගතකොට තුන්දපාතේ වළඳලා ජේතවනාරාමයේ පවැඩියා දිවා විහරණය. මේ විදිහේ චාරිත්‍රය තිබුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලුම ඒ දිනචරියා චාරිත්‍ර කොම ආනන්ද ස්වාමීන් වහන්සේ දන්. භාග්‍යතුන් වහන්සේ එකලාව පින්නපාත වඩන අවස්ථාවක් තුළ ගල්ලුකුටි ද්වාරයේ වැසීතුදෙන් අධිෂ්ඨාන කරගන්න. ගල්ලුකුලිය දොර වැසීතු වෙනවන ආනන්ද ස්වාමීන් වහන්සේ අනිත් භික්ෂූන්ට දැනුම් දෙනවා සාරවත්යන් වහන්සේ එකලාව පින්නපාත වඩින්නේ තමන් වහන්සේලා සුදුසු පරිදිම වඩන බව කියේ. භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන වැඩම තෝරන අවස්ථාවක ගන්ධ කුටියේ දොරටුව බාගට විරුතවන්ත සභා දිස්ථාන කර ඒ ඵලතුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා තථාගතයන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන යද පිරිසුදා වැඩින්න කියලා සීමන භික්ෂූන් වහන්සේලාට රැස්වෙන්න නියම කරයි. ඒ වගේම ජේතවනාරාමයේ පූර්වාරාමයේත් වඩින්න ඕන නම් කුටියේ තියෙන පිරිකර සංසත් කරන ආකාරයක් දක්වනවා. එතින් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා අද පුණ්‍යතාපයේ වැඩලා ජේතවනාරාමයේත් මෙලිය ආපසු වඩින්නේ පූර්වාරාමයේයි කියලා. එනිසා වක්තිනියක් මෙල කරලා භාග්‍යතුන් වහන්සේ සමග පිටිපස්සේ වැඩම කරවලා පූර්වාරාමයේත් වඩිනවා. මෙන්න මේ අවස්ථාවත් ඒ දවස. එනිසා ස්වාමීන් වහන්සේලාට නියම කළ ආයස්මතුන් වහන්සේ බණපදයක් අහන්න සතුටුම අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිදුසුඟා වළඳලා පූර්වාරාමයට වඩින දවස අද සන්ධ්‍යාවේ පූර කොට්ටවතේන සංතත කොළේදී සම්පහසු වෙනවා. ඊළඟට මම ආරාධනා කරන්නම් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩින්න බුදුහන්සේ අතර රැස්වී වැඩෙන්න සේක්වා කියලා ආරාධනා කළා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දිවස් කියනවා නෙමෙයි. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සෙවණල් නමේ පසුපස මිති හැසිරෙන බැවින් භාග්‍යතුන් වහන්සේගේ සියලු චාරිත්‍ර විදි දන්නවා. එනිසා උන්වහන්සේ නියම කළ රම්මක බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩින්න කියලා.
එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිසුරා වළඳලා පූර්වාරාමයක වැඩියා දිවා විහරණය. සංඝයාගේ සමාපත්ත සෝයෙන් නදී සිටියාට පසු ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාළ ආනන්දය අපි කුබ්බ පොට්ටකයට වැඩිම සන්තාසුවෙන්. එසේ ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමඟ කුබ්බ පොට්ටක තියෙන ප්‍රතිපලක වැඩි. මේ කුබ්බ පොට්ටක තියෙන නම ලැබුණේ අද නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසන කාලේ. කාශ්‍යප බුද්ධ ශාසන කාලේ කාශ්‍යප සරියක්යන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ පිහිටි පූජන ස්ථාන. ඒ කාලයේදී අචරේතේ ගංගාව ඒ කාලයේ තිබුණු නගරයේ වට කරගෙන මණ්ඩලාකාරයෙන් ගමන් කළා කියලා. ඒ වට කරගෙන ගිය නිසා සතුටලවල් කීපයක් ඇති වුණා පොකුණක් ඇති වෙනවා. ඒ පොකුණෙන් නගරයේ දිශාවේ තියෙන පොතුපොත් කියනවා පුබ්බ පොත්තක කියලා. ඒක අපේ බුද්ධ ශාසන කාලෙත් නමින් භාවිතාවන. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ කුබ්බ පොත්තකේට වැඩි භාග්‍යතුන් වහන්සේ සම්පහස වුණා. සම්පහස වුණා ශරීරෙෙහි ඒ සතනම වියරම තුරු අඳන චීවරය දරාගෙන ඉන්න අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳලා ආරාධනා කළා ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය පදයේ බොහෝම සමීපයි. ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රය බොහෝම සමීපයි ප්‍රසාදනීයයි. එනිසා ස්වාමීනි සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩනසේත්වා කියලා ආරාධනා කළා. අර අනෙක් භික්ෂූන් වහන්සේටම වැඩින්න බව කිව්වේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා. ඒ නිසා එසේ ආනන්දයාට වැඩිමු කියලා චීවර දරාගෙන සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වැඩි. ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා දොරවසා තිබුණු බැවින් ඇතුළේ ශාලාවේ සාකච්ඡාවකදී ඒ සාකච්ඡාව අවසන් වන තුරු පුස්තෝත්තුවේ හිටගෙන අහලා හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩි බව භික්ෂූන්ට දැනුණා. දෙරාරිය භාග්‍යතුන් වහන්සේ පැළව බුද්ධ ආසනයට වැඩම වාඩි වෙලා සංඝයාගෙන් අසවදාලා මහණෙනි මගේ පැමිණීමට පෙර මේ සංඝ සභාවේ සාකච්ඡාව කුමක්ද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ තිස් සියලු කතාවකින් ඇති හිතා නෙවෙයි අපි මේ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව බුදු ගුණ පිළිබඳව සාකච්ඡාවට යෙදලා හිටියා. සාදු සාදු මහණෙනි සස්සනාවේ මගේ ස්වාරකයන්ට දෙකයි තියෙන්නේ. සම්මුතිතානං දුක්ඛවේ දයං කරණීයං ධම්මේවා සතා අරියෝ වා සුන්හේ භාව. එක්කාසනාවේ රස්සනාවේ මගේ ස්වාරකයන්ට තියෙන කටයුතු දෙකයි. ධර්ම කතාවක් කිරීම හෝ ආරි තුෂ්ණින් භාවයේ නම් වූ භාවනාවකට යෙදී. එනිසා මගේ ශ්‍රාවකය ස්වාත්ථාතෝ ධර්ම විනයනිලා ධාර්මික කතාවතුන් මොහොත ගත කිරීම ගැන මම සන්තෝෂ වෙනවා. ඉදිරියටත් ඒ වාගේ රස්සුනාම ධර්ම කතාවක් හෝ භාවනා මනසිකාරයක් හෝ පැවැත්ව යුතුයි කියන අනුශාසනා කොට වදා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආරි පරිශන සූත්‍රයේ මාතෘකාව ආරම්භ කළා. දේ මා භික්ඛවේ පරිශන අරියාච පරිශන අනරියාච පරිශන මානිනි ආර්ය පරිශනේ අනාර්ය පරිශනේ කියලා පරිශන දෙකයි තියෙන්නේ. කතමාච භික්ඛවේ අනරියා පරිශන අනාර්ය පරිශනේ කියන්නේ කුමක්ද? බුදුහිතේ ඒ සත්‍ය අත්තන ජාත ධම්මෝ සමාවේ ජාති ධම්මයේව පරිේශති අත්තන ජරා ධම්මෝ සමාලෝ ජරා ධම්මයේව පරිේශති අත්තන විහාර ධම්මෝ සමාලෝ විහාර ධම්මයේව පරිේශති අත්තන මරණ ධම්මෝ සමාලෝ මරණ ධම්මයේව පරිේශති අත්තන ශෝක ධම්මෝ සමාලෝ ශෝක ධම්මයේව පරිේශති අත්තන සංතුලේස ධම්මෝ සංතුලේස ධම්මයේව පරිේශති. මහණෙනි මේ ලෝකයේ ධර්මයේ විනය නොදන්නා වූ කර්මයේ විපාකේ නොදන්නා වූ හේතු ඵලයේ නොදන්නා වූ මොළයේ කර්මයේ නොදන්නා වූ රාගයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදන්නා වූ
ආර්ය සත්‍ය නොදන්නා වූ අසුතයක් පුතුජන ජනකාව මෙහෙම හිතන. තමන් ඉපදීම ස්වභාවකට ඇතුව සිට ඉපදීම ස්වභාවකට ඇති දෙයක්ම සෝතයා ජීවත් වෙනවා. තමන් ජරාවට පත් වීම ස්වභාවකට ඇති කෙනෙක් වල ජරාවට පත් වෙන දේන සෝතයා කටයුතු කරනවා. තමන් ව්‍යාජයට පත් වෙන ස්වභාවය ඇති කෙනෙක් වල ව්‍යාජයට පත් වෙන දේන සෝතයා විහසෙනවා. තමන් මරණයට පත් වෙන කෙනෙක් වල මරණයට පත් වෙන දේ සෝතයා විහසෙනවා. තමන් ශෝක වෙන ස්වභාවය ඇති කෙනෙක් වල ශෝක වෙන දේවල් සෝනවා. තමන් කිලුට වෙන කෙනෙක් වල කිලුට වෙන දේවල් සෝනවා. මෙන්න මහණෙනි අනාර්ය පරිශ්‍රමය. ඊළඟට න්‍යාසය පහදා වදාලා මේ ජාත ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක ධර්ම, උපාසංකලේශ ධර්ම කියන්නේ කුමක්ද? පුත්ත භාරියන් හිතේ ජාත ධර්ම, දාස දාසං ජරා ධර්ම, ජාත ධර්ම, අජේලසං ජාත ධර්ම, කුක්කුට ශෝකරං ජාත ධර්ම, හත් ගලාසවලන් ජාත ධර්ම, ජාත රූප රජතං ජාත ධර්ම. මේ දාස දීර්ඝ දේශනාවක් සම්පූර්ණ කොට ඉදිරිපත් කළ විලාසය. ජාති ධර්මයේ කියන්නේ පුත්ත භාර්යාවන් දාස දාසී. අජ ඒලක කියන්නේ තෙලු දසනුවන්, කුක්කුට සූකරන් කුකුවන් ඌරන්, හත්තු ගලාස්වලවන් ඇති අස ගල මහසුවන්. ජාත රූප රජතන් සං සුදු මුල මුදල් මසුකාවල් සියල්ල ජාති ධර්ම. ජරා ධර්ම නමින්ද මේ කොටසම වෙන් කළා. ජරා ධර්ම කියන්නේ අමුදරුවන් දාස දාසීන්, එමුදසනුවන්, කුක්කුට සූකරයන්, ඇතු අතු ගව මහසයන් වෙළඳුන්, එසේම සංසජි මිල මුදල්ලාදී වස්තු. ව්‍යායි ධර්ම කියන්නේ මරණ ධර්ම කියන්නේ ශෝක ධර්ම කියන්නේ සංකලේශ ධර්ම කියන්නේ මේවා. මේ පිළිබඳව ඉතා වැදගත් දර්ශනාවක් මේ පාඨයෙන් ඉදිරිපත් කළ තියෙනවා. මූලික ධාතුෙහි අමුදාරුවන්, සේවක සේවිකාලන්, ඇතුන් ආසුන් දව මහසයන්, සෙලුවන් කුකුලන්, සෙලුවන් දසලුවන්, කුකුලන් ඌරන්, එවැගේම සංගුදී මුතුමනි කාදි දේවා, දෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩන්, මේ අදිශ්‍යාවයම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක සංකලිය සිටින ස්වභාව ධර්මයක්. ජාති කියන්නේ ඉපදීම, ජරාව කියන්නේ ජරාපත් වීම, ව්‍යාධි කියන්නේ රෝගාබාධ ඇතිවීම, මරණ කියන්නේ දේහච්ඡය, දේහත් ත්‍යාගය නැත්තම් මරණය, ශෝක කියන්නේ චිත්ත සංකාපය, සංකලේශ කියන්නේ සිත කිලිටීම. අර මුල් සඳහන් කළ සියල්ලට වඩා මේ සංකීර්ණ ධර්ම කියනක මූලිකම ගන්න. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක කියන මේවා ඇති නිසා සංකීර්ණ වෙනවා, හිත කිලුට වෙනවා. මේ හිත කිලුට වෙන ආරමුණ නිසා තමයි අර මුලින් සඳහන් කළාද දේවල් නිසා අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලආතන, පස්ස වේදනා, සංඛා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියන මේ හේතුඵල පරම්පරාව දිවට පවත්වාගෙන යනවා. ප්‍රථම සංකලේශ ධර්ම කියවන ජාතියේ ස්වභාවකට ඇති බව නොදැන, නැත්නම් ජාතියේ ස්වභාවකට ඇතිව සිට ජාති ස්වභාවයක දේවල් කෙරෙහි ඇලීම, ගැටීම, මුලා වීම කියන ලෝභ, දෝෂ, මෝහ මූපත ඇති 1500ක් පමණ කෙලෙස් තිනුතු සිටේ පහළ වේ. එවැගේම ජරාව ස්වභාවකට ඇති කෙනෙක් සිට ජරාව ස්වභාවකට ඇති බව නොදැන ඒවාට ඇලීම, ගැටීම, මුලා වීම මූපත ඇති 1500ක් පමණ කෙලෙස් තිනුතු සිටේ පහළ වේ. මෙසේම ව්‍යාධි ස්වභාවකට ඇති කෙනෙක් වූ
ව්‍යාධියට පත්වීමේ ස්වභාවය නොදන්නා බැවින් ඒවා පිළිබඳව ඇලීම, ගැටීම, මුලා වීම ලෝකපෑතේ 1500ක් මරණයේ ස්වභාවයකට ඇති කෙනෙක් සිටගෙන මරණයට පත්වන දේවල් පිළිබඳව ඇලීම, ගැටීම, මුලා වීම මෝතපෑතේ 1500ක් පමණ කෙලස් කිලුතු හටගන්න. එසේම ශෝක වීමේ ස්වභාවයකට කෙනෙක් සිටගෙන තවත් ශෝක වීමට හේතු වන දේවල් පිළිබඳව ඇලීම, ගැටීම, මුලා වීම මෝතපෑතේ 1500ක් පමණ කෙලස් කිලුතු හිතේ පහළය. මේකයි සංකීර්ණ සබම්. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය කියන කටු පහක් පැහැදිලි. මේක ආර්ය සත්‍ය වශයෙන් ගන්න දුක්ඛ සත්‍යයට. සංකීර්ණ ධර්ම ගන්නේ සමුදය සත්‍යයට. මෙන්න මේකේ වෙනස අපිට දැන් පැහැදිලි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අහං පුතෝ ජාත ධම්මෝ යේව සමානෝ ජාත ධම්මං යේව පරියසාමි. මානුනි මම පරිදිවෙන්ට මැත්තේ හිතවීම ස්වභාවකට ඇති කෙනෙක් වේ. හිතවීම ස්වභාවයක් කොට ඇති දේවල්ම සෝසවා හිටියා. ඒ කියන්නේ රාජ්‍ය සම්පත් වින්දනය කළා. රාජ්‍ය සම්පත් වශයෙන් තුන් ඉරුපේද තුන්ආකාර ප්‍රාසාද 40,000ක් නලගලංගින් යුක්ත වූ ප්‍රාසාදවල අපමණ පංචකාම සම්පත්තේ ඇලී ගැලී වාසය කළා. ඒ කාලේ සංවිධි මුතුමනේ පරිහරණය කළා. එවැගේම නානා ප්‍රකාර වස්ත්‍රාභරණ ඇඳුම් පළඳුම් පරිහරණය කළා. නානා ප්‍රකාර යාන වාහන පරිහරණය කළා. ඇතු අසු ගව මහේසාදී සම්පත් ඇතුව ජීවත් වුණා. දිව්‍ය පුරයක් දිව්‍ය නගරයක් වාගේ ශාස්ත්‍රීය රාජධානීකර සාධකම් කළා. එමම උපදීන ස්වභාවකට ඇතුව උපදීන ස්වභාවකට ඇති දේවල් සෙවීමයි. දුරාපත් වීම ස්වභාවකට ඇතුලේ දුරාපත් වන දේවල් නොසෙවීමයි. ව්‍යාධයට පත්වන කෙනෙක් වේ ව්‍යාධයට පත්වන දේවල් සෙවීමයි. මරණයට පත්වන කෙනෙක් වේ මරණයට පත්වන දේවල් සෙවීමයි. ශෝකයට පත්වන කෙනෙක් වේ ශෝක වන දේවල් සෙවීමයි. කිලුතු වන ස්වභාවයක කෙනෙක් වේ කිලුතු වන දේවල් සෙවීමයි. මානවයන් පසු කාලයක කල්පනා කළා. ඒ කියන්නේ පරිදි වෙන ආරු දෙකක් මැත්තේ වයස 28 දී මහා බෝසතාණන් වහන්සේ උයන් ශ්‍රී නරමේමත යන අවස්ථාවේ දැක්කා වයවෘදේ. වයවෘදේ දැකීම නිසා කිසි කාලයක යන්නේ මොදක බැරි නැ මොදක බැරි කතාචාර්යගෙන් ඇසුවා කවුද මේ කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා සිදුණු අඳුරලියතු දත් සැලමු කොණ්ඩ කුදුළු දුර්වලවලු දුර්වර්ණවලු කෙනෙක් දැකලා ඇසුවා මේ කවුද? දේවයන් වහන්සේ මේ අතිවාදී මිනිස්සෙක්. කුඩා කාලයක්, තරුණ කාලයක්, මධ්‍යම වයසක් මෙතුමාට තිබුණා. දැන් මුතුන් හැමතෙම වයෝවෘද වෙලා ජරා ජීන වෙලා ඉන්නේ. දේශකානන් වහන්සේට මෙන්න භාවනා ආරම්භන. උනේට ගියේ ආපසු මාළිගාවට ආවා. මාස 3ක් මුළුමනින් මේ භාවනාවට නැගුවා. ඒ කියන්නේ ඒ භාවනාවෙන් වහන්සේ ඈත සංසාරේ සංවත්ස දොළොස් දහස් විසිහත් නමක් බුදුවරයන් වහන්සේලාගෙන් අසූ බුදු දාන අනුව සමතුපාසනා භාවනා බලෙන් දීනු කළ නුවණ ඇතුව සසලා කළා. මටත් මේ වාගේ ජරා ස්වභාවය පැමිණෙනවා නම් අයම මම තමාලන්නේ තම තවත් මේ ජරාවට පත්වන දේවල් කෙරේ අලී බදී සිටින්නේ නම්ද? උන්වහන්සේ මාස හතරක් මේක භාවනාවක් නෙවෙයි. මාස හතරක් උන්වහන්සේට මේක වටිනා භාවනාවක් වුණා. ඊළඟට උන්වහන්සේ දෙවෙනි අවස්ථාවක උයන් සිටින රමියෙට යනකොට දැක්කා ව්‍යාධිතේ. දැඩිසේ ආබාධයට සත්ව රෝගියෙක් දැක්කා. එදා තරවගේ ආපසු මාළිගාවට ගිහේ භාවනාවක් නැගුවා ව්‍යාධි. මාස හතරවල පස්සේ ඊළඟට යන්සිරි දරණීමට යාමේ දැක්කා මූර්ත ශරීරය. ඒ මූර්ත ශරීරය දැකීම උන්වහන්සේට විශාල ආභෝධයක් ඇති වුණා. අර වගේ මරණේ භාවනාවට හැරෙව්. ඊළඟට උන්වහන්සේ දැක්කේ ශ්‍රමණ රූපය. ඒ හරියටම අවුරුදු 29 පිරිලා. අවුරුදු 29 මාස දෙකක් පිරිලා මේ ශ්‍රමණ රූපය දකිනකොට.
එදා උන්වහන්සේ තේරුම් ගත්ත මෙන්න උපදීම ස්වභාව කොට ඇති නම උපදීම අත්තර දම උපදීම ආදීනම සලකා අජාති ඒ නිර්වාණය ආබෝධ කර ගැනීමට යාතු මාර්ගය මේකයි. ජරාව ස්වභාව කොට ඇති නම ජරාව ඉක්මලා අජර වූ නිර්වාණය කරා යාමට තියෙන මාර්ගය මේකයි. ව්‍යාජේ ස්වභාව කොට ඇති නම අව්‍යාජේ නූලට යාතු මාර්ගය මේකයි. මරණයේ ස්වභාව කොට ඇති මා විසින් අමෘත වූ නිර්වාණය යාතු මාර්ගය මේකයි. ශෝකයේ ස්වභාව කොට ඇති මා විසින් අශෝක වූ නිර්වාණය යාතු මාර්ගය මේකයි. පුනිතුවේ ස්වභාව ඇති මා විසින් අක්ලිෂ්ට වූ නිතිලිත වූ විසුද්ධ වූ නිර්වාණය යාතු මාර්ගය මේකයි කියලා ශ්‍රමණ රූපයේ දැකීමෙන් උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්. මෙන්න මේකම සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා. මමත් වෙන ප්‍රපද්ධනයන් වගේ උපදීම ජරාවට පත්වීම ව්‍යාධයට පත්වීම මරණයට පත්වීම ශෝක වීම කුණිත වීම කියන මේ ස්වභාව ඇති කෙනෙක් වේ. ඒවාම ශේෂයා ශේෂයා ප්‍රමාණ වී ඉඳල මේවායේ නික්ම යාමේ පිළිවෙත ගැන මූලික කල්පනා කළා. ජරා ව්‍යාධි මෘත ශ්‍රමණ කියන මේ සතර පෙරණිමිති දැකීම ඒ තත්ත්වයම සොයාගෙන යාවත මාර්ගයේ සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළා. ඊළඟට උන්වහන්සේ පහදා දුන්න තමන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව විවරණයක්. ඒක සූත්‍ර දේශනාවේ නම් තේන්න තිබෙන්නේ දමෝපියන් සඳහා වලකද්දී දමෝපියන් බලවත් ශෝකයට පත්වී සිටිද්දී ඒ වාගෙන මෙතකා පරිදුණා කියලා. අත්තම් මේක සූත්‍ර දේශනාව. අත්තකතාවේ මේක සඳහන් වන්නේ දීර්ඝ විස්තරයක් කළේතු කාරණයේ සංක්ෂේපයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ බවයි. පූමහ රජුගේ පුතුණුවන් තවදීන බව උපන් දවසේම දැනගත්ත. උපන් දවසේ අසත කාල දේවල තාපසයන් වහන්සේගෙන් දැනගත්ත වාස 29 දී මේ බුද්ධාන්තරයන් වහන්සේ පරිදේවා කියලා. උපදීනෙන් පස්සේ දවසේදී දේශුද්ධෝදන රජුගේ දැනගත්ත බ්‍රාහ්මණෝරු 108ක් විසින් ශරීර ලක්ෂණ පරීක්ෂා කරවලා අනාගත වාක්‍ය ප්‍රකාශ කළ අවස්ථාව. එයින් බ්‍රාහ්මණෝරු 8 දෙනෙක් කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළ 3 දෙනෙක්ම ඇඟිලි දෙකක් ඔසවලා කෝවා ජීවසුතුව සක්විති රජේ මහ පරජුණෙක් ලෝකුරා බුදු වෙනවා කියලා. මේ ආරේ පරිසේන අත්‍යවතාවේ සඳහන් වෙනවා 5 දෙනෙක් පුතාලිල්ලක් ඔසවලා ස්ථිර වශයෙන් සුවමයේ දරුවා කිසිසේත් සක්විති රජවන්නේ නැහැ. ජීජෙන් නිත්‍යේ පරිදිවි ලෝකුරා බුදු වෙනවා කියලා. වෙනත් අත්‍යකතාවල හැඳින්වෙන්නේ කොණ්ඩඤ්ඤේතන එකම මානවක තුමා පමණක් පුතාලිල්ලක් ඔසවලා ප්‍රකාශ කළා කියලා. නමුත් මේ ආරේ පරිසේන සූත්‍ර අත්‍යකතාවේ දැක්වෙනවා ඒ කොණ්ඩඤ්ඤ මානවක තුමා තුළ මානවකෝරුණේ 5 දෙනෙක් ඇඟිලි එකක් ඔසවලා කියලා මේ දරුවා කිසිසේ ජීවේ රැඳෙන්නේ 29 වෙනි වසරේදී පැවිදෙලා 35 වෙනි වසරේදී ලෝතුරා බුදු වෙනවා කියලා. මේක නිසා සුද්ධෝදන රජුගේ කල්පනා කළා ජීව සිතේ සත්‍යක සත්‍යත් ලැබෙන බැරි බුදුන් විශ්වරමට සත්‍යක පුතුක දකින් ලැබේවා කියලා. අර ජරා ව්‍යාධි මරණ සියලු මේවා දකින්න මෙලදෙන හැටියට ආසන් අර කරගත්. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ ශ්‍රමණ රූපේ දුටු දවසේදී සංඝාවනතුරු ඉයන්සරි නර්මමේ ගත කළ සද්දෝ රජකුමාරයන් වහන්සේ විස්කම් දේපතු විසින් කළද සාදුකීය දිව්‍යමය හැමෙන් තලදුන් දරාගෙන උතුම් තලදගෙන මහත් ගෞරවාන්විතව මාළිගාවට වැඩියා. කුසාගෝතමයේ නිබ්බුත පදේ අසා තමන් සොයා යන නිබ්බුත පදයට පෙරනිමිත්තක් වශයෙන් පහදලා ඇතුළේට ලක්ෂයක් අගනා මුතුමාලය මුතුහාරය පරිත්‍යාග කළා. මාළිගාවට පමණ බෝසතාණන් වහන්සේ ආහාරම් ගරයෙන්ද කොරය භාවනාකට දුනාහා සමානව නිශ්ශබ්දව සෑනගත වුණා. තමන් වහන්සේට උපස්ථාන කරන පිණිස පැමිණි නලගනන්ගේ විචාර ගැතියම බලවත්ම සංවේගයට පිළිතුරට පත් වුණා. රාත්‍රි මධ්‍යම යාමයේ එදවස් සුපරි රාහුල භද්‍ර කුමාරයා අතුලුවත් අල්ලන්නේ නැතුව
පුලිපත්තු ළඟ සිරිපතුල සබලා අදිස්ථාන කරගත්තා. මේ රාහුල පුත්‍රයානි ලෝකවාසී සීළු සත්වෝ මගේ දරු. මේ යශෝදරා දේවියනි ලෝකවාසී සියල්ලෝ මගේ ඥාතිවරු. සුද්ධෝදන කියලා රජුරුවන් වගේ ලෝකවාසී සියල්ලෝ මගේ වැඩිහිටියෝ. පරිසාමී දරුවන්ට මේ ඥාතියන්ට මේ වැඩිහිටියන් සතන් ලෝක සත්වයාට ජරා ව්‍යාධි මරණයෙන් තොරවුණාවේ අජාතු අව්‍යාධි අමෘත අසංකත දාත සංඝාත අමාන නිවන් සෝදදා දෙනු පිණිස මම පැවිදි වෙනවා කිය අදිස්ථාන කරගෙන පිටත් වුණා. කිස්සොබලක් මාගේ සංත කාසකට මගේ ගමන් කළා. අනෝමා නදී තීරයේදී හේ සත්සෝදනයකට සත්‍යත්‍යාකට අහසට ධම්ම දටිකාර බ්‍රහ්ම රාජයා පිළිගන්නේ අතපිරි පෙර බරව උත්තම ප්‍රෝර්ජාවේශය දරාගත්තා. සතියක් මුළුල්ලේ නිරාහාරව ප්‍රීත සතුන් ගත කළා. හත්තුණු දින සඩුගානුවර පිරිසුගා වැඩල මිශ්‍රක ආහාරය වැළඳුවා. බිම්බිසාර මහරජුරුවන් විසින් කරන ලද ආරාධනාද ප්‍රතික්ෂේප කොට ආලාර කාලාම තාපස කුමාරක වැඩි. එතුමා සමග සාකච්ඡා කිරීම මාත්‍රේ එතුමා ආකල් සංඥාතන ලාභය කෙනෙක් බව දැනගෙන තමන්ද භාවනාවට තෙදුනා. ආකල් සංඥාතන ධ්‍යානය දක්වා සමාපත්ති ලැබ. ආලාර කාලාම තාපසයන් වහන්සේ ඒ බව දැනගෙන මහා බෝධිසත්වයන් වහන්සේට ආරාධනාවක් කළා. මේ ආශ්‍රමයේ නැවතී අපි දෙන්නම මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරමු කිය. නමුත් මහා බෝසතාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරලා උද්දකරා පුත්‍ර තාපසයන් වහන්සේ වෙත වැඩිය. එතුමා සමඟ කළ සාකච්ඡාවෙන් මේ සංඥා නා සංඥා ප්‍රධානාදී කෙනෙක් බව දැනගෙන භාවනා ලබා ඒ අටවෙනි ධ්‍යාන සමාපත්තියේදී උපදවා ගත්තා. උද්දකරා පුත්‍රතුමා බෝසතාණන් වහන්සේට ආරාධනා කළා. මේ ආශ්‍රමයේ නැවතී ප්‍රධානාචාර්ය වූ මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරනු මැනවකි. මේ ආලාර කාලාම තාපසතුමානන් විසින් සමසමව තැබෙන්නේ උද්දකරා පුත්‍ර තාපසතුමානන් විසින් උසස්තම තැබෙන්නේ උන්වහන්සේ ශාරීරිකවත් නොවේ ලෞකික ඥාන සමාපත්ත භාවිශේෂානුසංග පමණක් ඇති ඒ සියල්ල අත්තර දාලා උන්නේ ධනංගත වැඩම කර වදාලා උන්වහන්සේ උන්නේ ධනංගෙහි ඉතාමත්ම ගාම්භීර ලෙස මහා ප්‍රධාන වීරිය වැඩි. ඒ කාලයේ තාපසයන් වහන්සේලා අත්කල මතානෝගේ වශයෙන් යම් තාක් කාස්ත වෘත අනුගමනය කළා නම් ඒ සියල්ල උත්කෘෂ්ට පරිච්ඡේදයේ බෝසතාණන් වහන්සේ අනුගමනය කළා. කඩල ඇතුවක් මුල් ඇතුවක් තරම් සුළු දේකින් යතමින් මුලාහාර උන්වහන්සේ ආහාර වර්ජනය කොට දුෂ්කරක්‍රියාව කළා. ශරීරයේ පරමලාපතාක් මෙන්ම දුර්වල බාධ පැමිණෙන නමුත් උන්වහන්සේගේ සති සමාධි ඥාන බිලක් හදෝනේ නැහැ. ඒ කාලයේදී නම් පදම දවසේදී අනාගතෝ ලෝතුරා දුදු වෙනවා ස්ථිරයි කියලා මුදම නේපත්තෝ බාලෝකෝරු පස්දලේ කාලය දැනගෙන පැවිදිලා පංච වර්ගීය තාපසුරු නමින් ප්‍රසිද්ධව බෝසතාණන් වහන්සේ සෝසය අවිද්දා කුරුගල ගලාවේ වැඩෙන්න බව දැනගෙන ඒ ස්ථානයේ පමණ ගෞරවයෙන් යුත් උපස්ථාන කළා. අද බුදු වෙනවා හෙට බුදු වෙනවා කියලා බලබලා බුද්ධත්වයේ අපේක්ෂා කරමින් උපස්ථාන කළා. නමුත් මා බෝධිසත්වයන් වහන්සේ අත්කල මතාන යෝගයේ නිවන් මඟ නොවන බව දැනගෙන මදින් කිලෝ සමගමනය කරන්න පටන් ගත්තා. පංච වර්ගීය තාපසවරු බෝසතාණන් වහන්සේ හරදමා මරණස්නෝර සමීප උසුපතනාරාමයට වැඩි. මේක ධර්මශාලක් ලෝතුරා බුදුවන කාලයේ කුසේ සමීපයේ ඉන්නේ නැහැ. දසතියක් තරම් සිටි කාලයක් තුළදී බෝසතාණන් වහන්සේගේ ජරා ජීර්ණ භාවයට පත් වුණා වූ දිරාපත්තෝසේ දේහයේ ප්‍රකෘතිමත් වුණා. උපතින් 35 වෙනි වසරේ ඉඳී සිටියා. බුසත් පෝයට පෙර දවසේ අලුයම් කාලයේ පංචමහා අශුකලයක් දුටුවා. පසුදින ලෝතුරා බුදුවන බව ඒ භාග්‍යතුන් වහන්සේ ස්ථිර වශයෙන්ම දැනගත්තා. සුජාතාසුතු දේවියගේ කුරුකුඩු පිළිවෙල නීරංගරා නන්දේ කෙරේ පන්තාසුවේ
දේශපාලන් වහන්සේ සලස්වන තුරු අර කිරිපුඩු වළඳලා සලස්වන තුරු රුක්සයන් වල සමවස්සෝයෙන් වැඩි හිටියා. එදවස් බෝධි මණ්ඩලයට වැඩම කරලා වදාරලා පාත්‍ර කූර යාමයෙහි පූර්වේ නිවාස ඥානියක් මධ්‍යම යාමයෙහි ජීවන් චක්‍රදේ ඥානියක් ප්‍රතිලාභකට වදාලා ඒ වජ්‍රාසනයේ වැඩුණ අවස්ථාවේදී පාරමිතා භූමියේ යම් කිසි දුර්වලතාවක් හේතු කොටගෙන වසවර්ග දීපුත්‍රයා දසදින්වරක් මනසමඟ සමග පැවිල නවමහාලස වස්සෝමින් දෝෂතානන් වහන්සේ නරපීමට පත් කළා. ගර්ජන පයගෙන කළා දෝෂතානන් වහන්සේ දක්ෂල ශ්‍රීහත්තේ පොළොවට දිගුකට සත්‍යක්‍රියා කළා. විශකරියක් දැවී පිහිටා ලෝතුරා බුදුවන බවට සාක්ෂි වශයෙන් මහා පෘථුවේ කම්පාවලසේ පාරමී මස්තක ප්‍රාප්ත කළ බල සත්වයේ නම් දෙලක්ෂ සතුලිස් දහසක් යුදුන් ගමතමති මේ මහා පොළොවේ මට සාක්ෂි පිණිස පවතේවා අතුල සත්‍යක්‍රියා කළා. සබුදුන් මහා පෘථුවේ කම්පාවල ගිරිමේ කළාතු දන ගැසුවා. වසවාමගේ පුත්‍රයා පතිත වුණා. මාරසේනාව සීසියකද පළඟියා. අසල සඳ උදාවේ විසක් සඳ උදාවේදී සූර්ය අස්තංගත වෙද්දී මේ මාර ප්‍රලය කළ භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය මූල කර්මස්ථානයේ කොටගෙන සමසතුලි සමත භාවනා මුදුන් පැමිණෙව්වා. පූර්වේ නිවාස ඥානෙන් සීවිස සංගණන් සෞඛ්‍ය උන්වහන්සේ දැකවදාලා එසේ එක සෞඛ්‍යයක් පාසා තමන් වහන්සේ උපන්න කල නම ගම ගෝත්‍රය උස නිචිකන් ආහාර කාල තොල කුසල් අකුසල් සප දුක් සියල්ලම දෙවියන් වශයෙන් විලක්තාපනය කරමි. පෙරවසේ කඳ තුනල දන්නා නුවණේ අතීතය වල සංසාරයේ දැකවදාලා මධ්‍යම යාමේ ජීවන් චක්‍ර දෙකාලේ ප්‍රතිලාභ කොටගෙන අතීතේ දින හතක් අනාගතේ දින හතක් බැගින් දින 14ක් මරණ උපදින සුගත දුගත යන කුසල් අකුසල් කරන සෝබන අසෝබන ගතියේ සියලුම සත්‍යයන් දකිනේ. අතීතානාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳව සෝතකල සම්බන්ධතාවය ආબોධ කරගත්තා. ලෝතුරා බුදුවෙන්ද මත්ෙන්න මේ ලෝකයේ සත්‍යයන් දෙවියන් මලනවා නොව ඉබේ හටගන්නවා නොව මේ හේතුඵල ධර්ම සම්බන්ධයෙන් යුක්තව මේ සත්‍ය සංකාන දිගින් දිගට පැවතගෙන එනවා කියන එක පටිච්ච සමුප්පාද භාවනාතුන් වහන්සේට අරමුණක් වුණා. ලෝතුරා බුදුවෙන් සියලුම දේශකානන් වහන්සේලා උදාසනා වශයෙන් ගමන් ලබන්නේ පටිච්ච සමුප්පාද විදර්ශනාවයි. පූර්වේ නිවාස ඥානයේ හා දිව්‍යන් චක්‍රවේ ඥානයේ දසවදාලාවේ පරිද්දෙන් තුන් කාලයේ තැති සියලුම සංස්කාරය පටිච්ච සමුප්පාද විපස්සනාවට නංවනවා. ඉතාමත්ම සූක්ෂම ආකාරයේ විපස්සනා භාවනා වඩම් පදම්ප පටන් ගත්තා. දසදහසක් ලෝක ධාතු ආලෝක කරන දසදහසක් සිරුමණගලන්ගාට වඩා සඳුමණගලන්ගාට වඩා අතිශයින්ම ශෝධනාල වූ විපස්සනාඥාන ආලෝකය යුතුව ඒ භාග්‍යතුන් වහන්සේ අලුයන්කාල විපස්සනා වඩා දසදහසක් ලෝක ධාතු කම්පාවෙද්දී දසදහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යහාරය සිද්ධ වෙද්දී සලාසන සකල ක්ලේශයන් සෝදාහරිනි. දසබල ඥාන චතුරු වයසාරද්ධයක් ඥානාදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති සරුවක්ෂතා ඥානේ ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්තේ වදාලා. උන්වහන්සේ අනේක ජාති සංසාරයන් යනාදී ප්‍රථම උදානේ ඊට වාක්‍ය ප්‍රකාශ කරලා ගාම්භීරත්වය සම්මාසනය කරන්න පටන් ගත්තා. අදිගතෝ කෝ ඥායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුර්නුබෝධෝ සන්තෝ පනීතෝ අපක්ඛාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ. මා විසින් ගාම්භීර වූ ධර්මයක් අධිගමනය කළා. එවැනිම දකින්ත දුෂ්කර වූ ආબોධ කරන්න දුෂ්කර වූ සාන්ත වූ ප්‍රණීත වූ තරතෙන් වැසගත නොහැක්කා වූ අතිශයම නිපුන වූ පණ්ඩිතයන් විසින් ආબોධ කටයුතු වූ ගාම්භීර ධර්මයක් ආબોධ කළා. මේ ලෝක සත්‍යයා ක්ලේශයන්ගෙන් යටපත් වෙලා ආලේ රාමා කෝපනායම් පජා ආලේ රතා ආලේ සම්මුදිතා ආලේ රාමාය කෝපන පජාය ආලේ රතාය ආලේ සම්මුදිතාය දුද්දසං ඉදන්තානං යදිතං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ.
ඉදම්ප කෝටානන් දුද්දසං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපති නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. තෘෂ්ණා ආලයෙන් දැසගත්තා වූ තෘෂ්ණා ආලයෙන් තිමිදී ගත්තා වූ මුලා වුණා වූ ලෝක සත්‍යයට ඉතත් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදනම් වූ හේතුඵල ධර්මයේ බොහෝම දුෂ්කරයි දැනගන්නට. එවගේම සීල සංස්කාරයාගේ සංසිඳීම නම් වූ විරාග නිරෝධ නම් වූ සීල උපදීන්ගේ අත්හැරීම නම් වූ තෘෂ්ණාක්ෂය නම් වූ අමෘතමා නිර්වාණ ධාතු අවබෝධ කරගැනීම බොහෝ දිනාට දුෂ්කරයි. මා විසින් යම් ධර්මයක් දේශනා කරනු ලැබෙනවා නම් මේ ධර්මය අවබෝධ කරගන්නෙත් නැති බැවින් මා වෙහෙස වෙනවා. එනිසා ධර්ම දේශනා කිරීම නිෂ්ඵලයි කියන කුණාංශයේ ලෝකයේ දෙස බුදු ඇසින් නොබලාම මන් දෝසාහි භාවයට පත් වුණා. මේවදම් බාධක්කා වූ සහම්පති මහා බ්‍රහ්මයා. සහම්පති මහා බ්‍රහ්මයා කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයෙහි සිල්වත් ගුණවත් ධ්‍යානලාභී ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේගේ නම වහක ඉෂ්ඨවිරයන් වහන්සේ. වහක ඉෂ්ඨවිරයන් වහන්සේ ප්‍රථම ධ්‍යාන ලාභී. ආය කෙළවර ප්‍රථම ධ්‍යාන බමතලයෙහි මහා බ්‍රහ්ම තලයේ මහා බ්‍රහ්ම රාජයක උපන්නා. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයේ තුම හැඳින්වේ සාම්පති කියලා. මේ සාම්පති බ්‍රහ්ම රාජයා තමයි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපදින දවසේ ශ්වේත ක්ෂත්‍රිය දැරි. එවාගේම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ බුදු වෙන දවසේ ශ්වේත ක්ෂත්‍රිය දරන්න කල් ඇතුව ආ. කිරිපිඩු පිසෙන දවසේදී ශ්වේත ක්ෂත්‍රිය දැරි. තවත් බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේට උපස්ථාන සඳහා මේ සාම්පති බ්‍රහ්ම රාජයා ආ. භාග්‍යතුන් වහන්සේගේ මේ මන්දෝත්සාහී භාවය දැනගත් මෙතුමා සැලකින් අවුත් දනගසා වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. පාතුර හෝසි මගදේ සුකුම්බේ ධම්මෝ අසුන්දෝ සමලේහි චින්තිතෝ අවාපුරේ තං අමතංස ද්වාරං ධම්මං. මේ ආදි ගාථාවකින් ප්‍රකාශ කළා ස්වාමීන් උභාසගේ 15 වෙනි මැදින් පූර්ණ කාසිපාදී අසාරවත්නේ ශාස්ත්‍රෝ වරුන් විසින් සංකලේශ ධර්මයක් ලෝකයාට ප්‍රකාශ කළා. ස්වාමීනි උභාසයේ නික්ලේශේ භාවයට පත් වී මේ ලෝකයේ දෙස බුදු වශයෙන් බලවදාරණසේකුවා. පර්වත මත්කයකට ප්‍රාසාද මත්කයකට ගොඩ වුණා වූ දෙයක් ඇත්තා වූ කෙනෙක් ආපත ජනතාව දෙස බලන්නාක් මේ ප්‍රඥා ප්‍රාසාදිර නගුණා වූ භාග්‍යතුන් වහන්සේ කරුණා චක්ෂුවෙන් ප්‍රඥා චක්ෂුවෙන් මේ ලෝක ධාතු දෙස බලවදාරණසේකුවා. ධර්මාභෝධයේ සුදුසු හේතු සම්පන්නෝ ඉන්නවා. එනිසා අනුකම්පාවෙන් ලෝට ධම් දේශනසේකුවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන බෝධි මූලයේදී බුදු වැස ලබාගත් නමුත් අට සතියක් යනතුරු දෙමාසයක් යනතුරු බුදු වැසින් ලෝ නොබැලූ බැවින් මේ මොහොතේදී බුදු වැසින් ලෝ බලා වදාළා. නෙළුම් විලක මානෙන් විලක සුදු නෙළුම් විලක නෙළුම් චතුළු සමහර නෙළුම් චතුළු වතුර යට තියෙන බවක් සමහර නෙළුම් මානෙල් කුමුදු චතුළු වතුර මට්ටමර තියෙන බවක් සමහර නෙළුම් මානෙල් සුදු නෙළුම් චතුළු වතුරෙන් උඩට මතුවේ වතුර සමඟ අමිශ්‍රව තියෙන බවක් අනුව උන්වහන්සේ උද්ගති තාක්ෂණ විපංචි තාක්ෂණ නෙළිය පුජ්‍යලයන් ඉන්න ඇති බුදු වශයෙන් දක්වදා. කොටින් කියනවා නම් සූවිසා සංඛ්‍යාත ජනතාව සූවිසි මහා සමාගමකදී මගඵල නිවන් ලබන බව උන්වහන්සේගේ බුදු ඇසට පෙනී ගිය. තව එක්කෙන දෙන්න 10 දෙනා 20 දෙනා 100 දෙනා 50 දෙනා එවාගෙම දහස් ගණන් 84 දහස් ගණන් වෙන් වෙන් වශයෙන් නිවන් දකින පින්නතුන් අනන්ත අපරිමාණ බව උන්වහන්සේට පෙනී ගිය. ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ ගාථාවෙන් ධර්ම දේශනාව සඳහා උන්වහන්සේ පොරොන්දු වුණේ. අපාරුතාතේ සං අමතංස ద్వාරා යේසෝතවන්තු පමුංචන්තු සම්දං විහිංස සංහී පගුණං නභාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මී. බ්‍රහ්ම රාජේනි මේ ලෝක සත්‍යයට ධර්ම දේශනා කිරීම
විහිංසාවක් බව හිතාගෙන මෙසේ ප්‍රමාද වුණා. නමුත් මේ මොහොතේ බුදු වැස විහිදුව මට තෙනී ගියා. මේසා විශාල පිරිසක් මඟඵල නිවන් ලබන්න සුදුස්සන්ව ඉන්නවා. එනිසා මම අද නිවන් දොරට උයුරත කරනවා. ප්‍රඥා ස්රෝතස ඇත්තා වූ සත්පුරුෂයෝ ශ්‍රද්ධාව විහිදුවා. ඒ දහම් පද ශ්‍රවණය කෙරෙත්වා කියා ප්‍රතිඥාව දුන්නා. උනාසේ නුවණින් කල්පනා කළා. මේ ධර්මයේ කාටද පළමුවෙන් දේශනා කරන්න. ආලාර සාලාම සුපාගම ගැන සොයා බැලුවා. ගින අතකට පෙර කලුරිය කරලා ආපුංචඥාතන බඹතලයකදී බුදුරු දාහක් බුදුනත් එතුමාට බනාගන්ට නෑ. උද්දකරා පුත්‍රයා ගැන හිතෙනකොට පෙර දවසේ රාත්‍රිය අපවත් වෙලා නීව සංඥානා සංඥාතනීපදී සිටිය. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ දෙන්නට ලොකු අලාභයක්. ජීවත් හිටියානම් නෝරදුවම මේ ධර්මය ආબોධ කරගන්න. ඊළඟට උන්වහන්සේ නුවණින් මෙනෙහි කළා දුෂ්කර ක්‍රියාකාල සමයේදී උපකාර වූ පංච වර්ගීය තාපසයන් වහන්සේ. බුදු ඇතට පෙරණ මේ පස්දෙනා වහන්සේ රහත් වෙන්නේ හේතු සම්පත් ඇති අය බව. උන්වහන්සේ ඊළඟට බුද්ධ ගයාවේ සිට බර්ණ සිසිපතනාරාමයේ බලා 18 දුන් මාර්ගයේ පාගමණින් වැඩි. සැලකින් මිරිදීන් වඩින්න තිබුණා. නමුත් මේ පාගමණයෙන් වැඩි අතරමඟ සම්මුඛ වෙන උපක කියන ආජීවක තුමාට උපකාර වුණු පිණිසයි. උන්වහන්සේ කළා මේ වඩන ගමනේදී උපක ආජීවක තුමා මගදී සම්මුඛ වුණා. පසකට එලා ගෞරවාන්විතව කියා හිටියා ස්වාමීනි, උන්වහන්සේ ඉන්ද්‍රියම් බොහොම ප්‍රසන්නයි. තවත්ම සාන්තයි. උන්වහන්සේගේ ගුරුවරයා කවුද? උන්වහන්සේ කාගේ ශිෂ්‍යයෙක්ද? උභාසය අනුගමනය කරන ධර්මයේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා සබ්බා විභූ සම්බ විදුහමස්මි සම්මේ සුධම්මේ සුවනූපලිට්ඨෝ සම්බං ජහං තන්නක්ඛේ විමුක්තු සයං අභිඤ්ඤාය කමුද්දි සේයං මා ලෝක ධාතුව සියල්ල අභිභවනය කරගෙන ලෝතුරා බුදු වුණා. සම්බ විදුහමස් මේ සියල්ල ආબોධ කළා. සම්බං ජහෝ තණ්හක්ඛය විමුක්තු සියල්ල මං අත්හැරියා. තෘෂ්ණාක්ඛය සංඛ්‍යාත නිවනටපත් වුණා. නමේ ආචාර්යෝ අක්ඛි සබිසෝමි නවිඤ්ඤති සදේව කස්මින් ලෝකස්මින් නත්ථි මේ පටි පුංගලෝ. මට ගුරුවරයෙක් නැහැ. මට සමාන කෙනෙක්ද නැහැ. දෙවියන් සහිත සමස්ත ලෝක ධාතුෙහි මට පතරණිව පැමිණෙන්නේ කිසිම සමතෙක් නැහැ. අහං හි අරහා ලෝකේ අහං ලෝකේ අනුත් අහං සත්තා අනුත්තරෝ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිම්බුතෝ. මම ලෝකේ සීල කෙලස් බාතබු වර්තෙන් සවාසන සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ වර්තෙන් අරහං නම් වෙමි. අහං සත්තා අනුත්තරෝ. මම ලෝකේ සියල්ලන්ට අනුශාසනා කරන අනුත්තර ශාස්ත්‍රූවරයෙක් වෙමි. අහං සම්මා ඒකෝමි සම්මා සම්බුද්ධෝ. මම එකලාව ලෝතුරා බුදු සීති භූතෝස්මි නිබ්බුතෝ. මම සිසිල්ුණා නූනු කෙනෙක් වුණා. ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං සදේව කස්මින් ලෝකස්මින් ආංචුං සම අමත දුන්දුබින්. ධර්මචක්‍රේ පැවැත්වීමට කසිනිපුරේ බලාමා වඩි දෙවියන් සෑත ලෝකයා වෙත අමෘත බෙරය අමා බෙරය වැයීමට මා මේ ඉසිපතනාරාමයේ බලා පිටවේ වඩි. ඒ වෙලාවේ උපකාජීවක කිව්ව වහන්සේ නම් අනන්ත ජින. ඌ මං අනන්ත ජින. මා දිසාවේ ජිනා හොන්ති ජේ පත්තා ආසවක්ඛයා ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝ. යම් කෙනෙක් ආශ්‍රවක්ෂේත පත් වුණා නම් ඒ ජිනවරයෝ මහා සමාන මාළනි. මා විසින් සීළු පාපයන් ජාගත්තා. එනිසා මම උපකය මම ජින නම් වෙනවා.
එසේ ය ස්වාමිනු භාස අනන්ත ජින මෙන්න මේ සම්මන්ත්‍රණය ඇති වුණා. පසු කාලයක මේ උපක ආජීවක තුමා දුර පළාතක වැඩි ගම්මානයකට ගිහින් ප්‍රධාන වැඩි ගෙදර කුමරියක් සමඟ විවාහපත්ව සිට එතුමියගේ යම් යම් අප්‍රසාදජනක කරුණ නිසා සංවේදීයට පත් වී ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ධම්මසා අනාගාමි මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. නැවත අවිහෙනම් බඹතලේ ඉපද එහිදී අරහත්ත්වය සාක්ෂාත් කරගත්තා. මේ අනාගතාර්ථ සිද්ධියේ බලා 13 දුන් මඟ පාගමනින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩවදාළා. ඉසිපතනාරාමයේ සමීප වෙන වෙලාවේ දුරදීම දැක්ක පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වැඩි. උදාසේ පරිපූර්ණ ආරෝහ පරිණාහ දේ සම්පත්‍යේතු වග්න විලාසේ දුටු කෙනෙමි. මේ පිළිස කතිකාවතක් කළ අන්න මහා ශ්‍රමණයන් වහන්සේ අප සොයාගෙන එළ. දුෂ්කර වත අතර දාලා බාහුලික බාටපත් වෙලා දැන් අපි තේනවා අපි පෙර ගමන් නොකරමු ආසනයක් පමණක් දෙමු අතේ පිරිකර නොගනිමු පාහෝදන්නේ නැතු ඉඳිමු මේ වාගේ කතිකාවතක් කළා. තුන් ලෝක ධාතුවට විහිදුවන අසීමිත මෛත්‍රී ධාරාව මේ සංඝ පිරිස වෙත විහිදුව බැවින් ඒ කතිකාවල් අමතක වෙලා කෙනෙක් පෙර ගමන් කළා. කෙනෙක් පාසිරු පිළිගත්තා. කෙනෙක් පාදෝවණේ කළා. කෙනෙක් පාපිස දැම්මා. කෙනෙක් අසුන් පනවා වඩා හිඳෙව්වා. නමුත් ලෝතුරා බුදු බව නොදැන ආවසෝ වාදීන් ආමන්ත්‍රණය කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇසලපුර පසලස්වක් බොහෝ දවසේ සංඝාවේ මේ බලනස් නුවර සමීපී සිපතනාරාමයට වැඩිය අවස්ථාවේදී සැබවින්ම ඇසල සඳ උදා වෙද්දී සූර්ය අස්තංගත වෙද්දී මේ පංච වර්ගීය ස්වාමීන් වහන්සේ අමතා වදාළා මහණෙනි තථාගතයන් වහන්සේට ආවසෝ වාදීන් එමෙකීම සුදුසු නැහැ. තථාගතයන් වහන්සේ අමෘතේ අධිගත කළා. තථාගතයන් වහන්සේ අධිගත කළ අමෘතේ දැන් දේශනා කරන්නටම බලාපොරොත්තු වෙනවා. දසවන් නමාශ්‍රවණී කරව යම් කෙනෙක් මේ ධර්මයේ අනුව පිළිවෙත් පුරනවා නම් මේ ජීවිතයේම ආශ්‍රවයන් ශේකොට අනාශ්‍රව නම් වූ අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබෙන. තුන් වරක් වා මේ වචනේ දේශනා කළා. ඒ දියේ පිළිසු නැ පිළිගත්තේ හතරවෙනි වරුන් වාසේ වදාළ මහණෙනි. ඔබ ආශ්‍රයේ සිටිදී කවදාවත් මං කිව්වද තම සත්‍ය අවබෝධ කළා කියලා. එසේ ප්‍රතිඥාවක් නොකළ මා අද මේ ප්‍රතිඥාව කරන්නේ මන්ද සත්‍ය අවබෝධ කළ බැවින් එනිසා මාන්නේ දසවම් නව ශ්‍රවණේ කරව මුලමඳාගේ යහපත් වූ අර්ථ ව්‍යංජන සම්පන්න වූ සරුව සම්පූර්ණ සුපරිසුද්ධ වූ සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි. මා ධර්ම දේශනා කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කොට ඒ අනුව පිළිවෙත් පුරනවා නම් ආශ්‍රවයන් සේ කිරීමෙන් අනාශ්‍රව නම් වූ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට ලැබෙනවා කියලා ස්ථිර වශයෙන් වදා. මේ සංඝ පිරිස බොහොම ආදර ගෞරවයෙන් ධාමද සවන් දුන්නා. තුන් ලෝක ධාතුවේ තියෙන සීලම සෝඳේක කරඬුවකට එක්වාසු කරලා තබලා ඒ කරඬුව විවෘත කිරීමේදී තුන් ලෝකේම සෝඳවත් වන්න වගේ සාරාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පිරුවා වූ අසීමිත වාක් සුචරිතානුභාව බලයෙන් මානිල් මා සුවඳ විහිදෙන ශ්‍රීමත පත්මේ විහිදුවා දසදහසක් ලෝක ධාතුව සුවඳවත් කරමි. දසදහසක් ලෝක ධාතුව ප්‍රාත්‍යහාරයෙන් සරසවමි. කම්පා කරවමි. දේ මේ භික්ෂුනේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා ජනාදී වශයෙන් අනුත්තර සේ සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පසුව මේ විදිහේ ආර්ය සත්‍ය දේශනාවක් කරන උත්තමයන් වහන්සේ නමක් ලෝ පහළ වුණා නේද කියලා සාක්ෂි පිණිස ආචාර්යමත් භාවයට පත් වූ දසදහසක්වල එක පැහැර කම්පා වෙන්න පටන් ගත්තා. මුළු දසදහසක්වල දෙසසක් මංගල්‍ය පූර්ණ නිමිතේ හැදපෑ මුළුල්ලේම පැවතුණා. ඒ අවස්ථාවේ පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා තුනේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලය අවබෝධ කරගත්තා. ධාත කෝටියක් බ්‍රහ්මයෝ රහත් වුණා. තවත් අසංකේයයක් පිරිස සෝවාන් ඵලයටපත් වුණා. එතනින් නැවතුනේ නැහැ. ඊළඟ දවසේ භග්ගිය ස්වාමීන් වහන්සේ, තුන්වෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ, හතරවෙනි දවසේ මහානාම ස්වාමීන් වහන්සේ, පස්වෙනි දවසේ අස්සජි ස්වාමීන් වහන්සේ පිළිවෙලින් සෝවාන් ඵලයටපත් කොට වදාළා.
පළමු දවසේදීම පංචවර්ගයේ ස්වාමීන් වහන්සේලේ භික්ෂුභාවයෙන් පැවිදි වුණා උපසම්පදා වුණා. පස්වෙනි දවසේදී අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවෙන් පස්තිනා වහන්සේ ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව් පිළිසිඳ ඥාන සහිතව උත්තම අරහත්යෙන් අමා මහ නිවනට පත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තිමතුරා බුද්ධ ශාසන කාලයේ පටන් කල්ප ලක්ෂයක් පුරාගෙනව පාරමී අනුව ඊපස්සේ බුද්ධ ශාසන කාලයේ නාවරක් පූජා කළ අග්‍රසස්ස දානිය අනුව මේ බුද්ධ ශාසනයේ චිර රාත්‍රාඥ භික්ෂූන්ගෙන් අග්‍ර වේ සියල්ලන්ද ප්‍රථමයෙන් මාර්ගඵල නිවන් ආબોධ කරගත්තා කියලා උන්වහන්සේගේ චරිතාපදානය සඳහන් දෙයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නිසා විශාල විස්තරයක් ආර්ය පරිශන සූත්‍රයෙන් ඉදිරිපත් කරලා අන්තිම දේශනා කරනවා. මහණෙනි, මා දේශනා කළ පරිද්දෙන් මේ විදිහට ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් සීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපනිශ්‍රේ වෙන මේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් ජාත ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියන මේ ස්වභාව ධර්ම අත්තර දමා ඒවායේ ආදීනව නුවණින් සලකා බුද්ධ ශාසනය ලබන්න තියෙන උතුම් ප්‍රතිෂ්ඨාවන මේ නව අනුපූර විහාර සමාපත්‍ය අනුව නිවන් මඟ යාගන්න ඇති වෙනවා. එනිසා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෝ ජීජේ නිත්‍ය පැවිදි වී අනුත්තර සීල සම්පත්තියක පිහිටා සිටගෙන විවිච්ඡේද කාමී විවිච්ඡ කුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති ආදී වශයෙන් කියවෙන ප්‍රථම ඥානි, ද්විතීය ඥානි, තෘතීය ඥානි, චතුර්ථ ඥානය, ආකාසානං චාතනේ විඤ්ඤාණං චාතනේ ආකිඤ්චඤ්ඤාතනේ නේව සංඥා නාසඤ්ඤාතනේ සහ සංඥා වේදේත නිරෝධේ කියන නවානුකූර විහාර සමාපත්තියේ ආධ්‍යාත්ම සංකාණය උසස්භාවයට පමුණවා ගන්නවා. ඒ සංඥා වේදේත නිරෝධ සමාපත්තියෙන් නවතින්නේ නැතුව අරහත් මාර්ගඥානයෙන් සියලුම ආශ්‍රවයන්සේ කරලා අද දවසේ මේ ජීවිතයේම ආර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන අධිගත කරගන්න ලැබෙනවා කියනක පහදා දේශනා කොට වදාලා අන්තිම උපමාවක් දේශනා කළා. ග්‍රීෂ්ම ඍතුවේදී සෑම තැනකදීම තනකොළ වියලියන අතර නිවාප භෝජන නම් තෘණ වර්ගයක් වැඩි පුත්‍රයෝ කැලෑවල වවා ගන්නවා. අනි සෑම තෘණ වර්ග වියදේදී අතර මේ නිවාප භෝජනයේ සයාගෙන කැලෑවේ ඉන්න සිව්පාවෝ ගෝණමෝ පැමිණෙනවා. ඔවුන් හැටිතාක් මේ නිවාප භෝජනය අනුභව කරලා මත්සලා තැන් තැන්වල වැටෙනවා. ඒ අවස්ථාවේදී වැඩි පුත්‍රයෝ ඔවුන් කැමති කැමතිසේ කපා කොටාගෙන ප්‍රයෝජන ගන්නවා. මේ වගේ තමයි මහණෙනි ලෝක ධාතුව නිවාප භෝජනය. මේ ලෝකයේ තින රජ සැප, සිටු සැප, ධන සැප මේ සියල්ල අමුදරුවන් දාස දාසීන් අජේලකයන් කුක්කුට සූකරයන් කත්ති ගවාස වලවන් එවාගේම රංගිදී මුතුමණික් ආදී මේ සීලම කුභෝග පරිමෝග වස්තු මේ ලෝක ධාතුවේ නිවාප භෝජනයයි. මේවා වවල තියෙන මාර්යයි ක්ලේශ මාර්යා විසින් මේ නිවාප මෝ භෝජන වවල තියෙනවා. එනිසා ලෝක සත්‍ය මේක නොදැන හැකිතාක් අනුභව කරලා අර නිවාප භෝජන අනුභව කරන සිව්පාවන් රැද්දාමේ අතට අසුවන්නාක් මෙන් ග්‍රහණයට අසුවන්නාක් මෙන් ජීවිතක්ෂයට පත්වන්නාක් මෙන් ක්ලේශ මාර්යාගේ ගොදුරු භාවයට පත් වෙනවා. නමුත් මහණෙනි මේ අතර ඥානවන්ත මුවෝ ඉන්නවා. ඔවුන් මේ නිවාප භෝජනයේ කට ගන්න නැතුව ඒ වැඩි පුත්‍රයන්ගේ ග්‍රහණයට අසුවන්නේ නැතුව කැමති තාක් ආරණ්‍ය කැලෑවල ප්‍රාන්ත සේනාසනවල නැත්නම් වනගහනවල සැපෙන් ජීවත් වෙනවා. ඔවුන්ගේ නිදහස් වෙනවා. ඒ වගේ මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී බෞද්ධයෝ මේ ලෝක ධාතුවේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියන මේ ස්වභාව ධර්ම ඇති දේවල් කෙරෙහි ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ නැතුව ඒවායේ ආදීනව නුවණින් සලකාගෙන අප්‍රමාදව සීල සම්පන්න වෙනවා, අප්‍රමාදව සමාධි සම්පන්න වෙනවා, අප්‍රමාදව ප්‍රඥා සම්පන්න වෙනවා, සීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවා, ආර්ය අෂ්ටාංග මාර්ග ශීර්ෂයෙන් සත්‍යස් බෝධිපාක්ෂ ධර්මයන් වර්ධනය කර ගන්නවා. එමගින් පරිඋත්ථාන කෙලෙස්, වීතිකම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් නමින් හඳුන්වන
මේ ක්ලේශ ඡේදනයේ පෙරලා අනුපිළිවෙලින් සත්‍ය විසුද්ධියෙන් චිත්ත සංතානේ පවිත්‍ර කරගෙන ඥාන දර්ශන විසුද්ධිය නම් වූ මාර්ගඵල ප්‍රතිලාභයෙන් ජරා මරණ දුක් තරණය කිරීමෙන් මාල්දේව පුත්‍රයාගේ වසඟේ ඉක්මවා අමච්චු දෙයිය නම් වූ ලෝකෝත්තර අමා මහ නිවන සාදා ගන්නවා මගේ ශ්‍රාවකයෝ එසේ වෙත්වා තෙවුන් වහන්සේ ධර්ම දේශනාව දිමවා වදාළා දේශන අවසානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්මාභිසමය කරගත්තා ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණය කියන මේ සෙමීම් දෙකක් පිළිබඳව විස්තර විවරණයක් කරමින් අනාර්ය පරිශ්‍රණයේ ආදීනමයත් ආර්ය පරිශ්‍රණයේ ආනිසංසයත් දිනහර පාමින් අදාළ සූත්‍ර දේශනාවක් දරුවෝ මෙය ආර්ය පරිශ්‍රණ සූත්‍රය නමින් හැඳින්වෙනවා මේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ තියෙන භාවනා මාර්ගය කොටින්ම කියනවා නම් ජාත ජරා ව්‍යාධි මරණ ශෝක සංකලේශ කියන දහම් පද හයක් අනුව වටිනා භාවනා මාර්ගය මේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා සමත භාවනාව විපස්සනා භාවනාව කියන ධ්‍යාකාර භාවනාව මේ සූත්‍ර දේශනාවල සම්බන්ධ වෙනවා විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ තියෙන 152ක් පමණ වූ සූත්‍ර වලින් වඩා පැහැදිලි වන්නේ කර්මස්ථාන භාවනා මාර්ගයයි එනිසා මේ සූත්‍ර දේශනාව අපි කියවන්නට ඕන මේ සංක්ෂේපින් කියලා දහම් කරුණු මෙතකින් සෑහීමකට පත්වන්නේ නැතුව නැවත නැවත මේ සූත්‍ර දේශනාව කියලා සාකච්ඡා කළ අර්ථ තේරුම් ගන්න උත්සාහවන්ත වෙමු මේ ජීවෙන්නා වූ වටිනා භාවනා මාර්ගයේ ගින් කරගෙන ඒක නිතර භාවනාට ගන්න අපි අදිෂ්ඨාන කරගනිමු මේ ධර්ම දේශනාව තුළින් අපේ භාවනා මාර්ගය පැහැදිලි කරගෙන එමඟින් අපි බලාපොරොත්තු වන ධ්‍යාන විඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වෙන ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් නොවට අමා ධම් වැසි වැස්සේ වූවා සුවිශාසක ගණන් ජනතාව නිවන් පුර පැමිණේවා දසදහසක් ලෝක ධාතෝ ධර්මාලෝකෙන් ආලෝකමත් කොට සබා අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවුණ තාතන් වහන්සේලා පිරිනිවුණ රාජරාජ මහා මාත්‍යාදීන් පරලව ගියා ජාරත්තාන රාජධාන උයන් පුකුණු මාලිගා සියල්ල නෂ්ඨාවශේෂ වුණා මේ වාගේ රාජතාරකා මහා පෘථ්වි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉදකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු තෑමින් බීමින් ඇඳීමින් පැළඳීමින් මෙහෙතින් හේතෙන් බතෙන් බුලතින් වතෙන් පිළිවෙතින් ආදරයෙන් කරුණාවෙන් පෝෂණය කරන ශරීර කූඩුවක් මතු ලැබෙන දිව්‍ය මානුෂ ආදී සම්පත් සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාරයක් ඇතිව නැතුව යනවා නිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළෙනවා දුකයි කැමතිසේ නොපැවති යනවා අනාත්මයි ත්‍රිලක්ෂණයට යටත් සියලු සංස්කාර දුක්ඛාරි සත්‍යයි දුකට හේතු වෙන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි දුක සමුදයක් ඇති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි නිවන අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දික් සතරදී පිරු අනන්ත පාරමී දෙලින් ආරි සත්‍යාබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැඩියා අපට ජීවිතේ පුරා කරන සියලු කුසල් පාරමී බාට පැමිණේවා සතු අධිගම ඥානීකින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා ආචා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු ඉන්වස් සමරසේ කරමු සමසේකර මහත්මයාත් එවාගේ මෙහෙත දින ජන්මදිනයේ සිහිපත් කරන සමරසේකර නෝනා මහත්මයාත් බලවත් ශ්‍රද්ධාවෙන් අද මේ අවස්ථාවට ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කරන්ට යෙදුණා. පින්වත් පිරිස් මෑණියෝ බොහොම කරුණාවෙන් කල්යතු මේ සම්බන්ධව කරුණු සැලකර සිටියා. එවාගේම අද නියමිත වේලාව ප්‍රයත්න පසුවේ නමුත් ඒ ධර්මයේ පිළිබඳව තින බලවත් ශ්‍රද්ධාව නිසා මෙතෙක් බලාපොරොත්තු වී සිටියා. කලින් රාජමහා විහාරයේ පැවැත්වුණු ඉතාමත්ම සාරාණීය පින්කමේ කටයුතු නිමා වීමේකොට මෙච්චර වේලාව ගත වුණත් ඒ පිනක් සිතින් ආවර්ජනා කරමින් අනුමෝදන් වෙමි. කෙසේ නමුත් සංක්ෂේපෙන් හරි මේ බණපදය අසා ගන්නෙමු කියන බලවත් ප්‍රසාදයෙන් යුක්තව මෙතෙක් සැඳී සිටියා. මහා සංඝරත්නය වෙනුවෙන් වතාවත් පවත්වා ගෞරවයෙන් වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් ආජීවස්තමක සීලය සමාදන්ව මෙතෙක් වේලා භාවනාවක් වැඩනසේ සමාහිතව සංසුන්ව බණටික ඇසුවා. අපේ චිත්ත සංකානවලට පුරුදු කරගෙන ධර්ම දහම් මඟ තවත් ආලෝකමත් කර ගැනීමට මේ දහම් පදේ හේතු වෙනවා. එනිසා මෙතෙක් වේලා සීලයක පිහිටා බණ ඇසීමෙන් ඇති වූ
ප්‍රඥා භාවනාමේ කුසල සම්භාර ධර්මය, ධර්ම දානමේ කුසල සම්භාර ධර්මය, පින්වත් සමරසේකර මහත්ම මහත්මීන් දෙපළගේ අභාව ප්‍රාප්ත මෞඛ්‍ය උතුමන් වහන්සේලාට සහෝදර සහෝදරී පිරිසට එකසේ අත් වේවා. එපින් දිනෙන් මේ සෑම දිනා සසර ගමනේදී භවයක් පාසා ධර්මඥාන භාවනාඥාන මුදුන් පමුණුවමින් සුවසේ පාරමී පුරා සතු බෝධියානෙකින් ලෝකෝත්තර මහා නිවන් සුව ලබත්වා ආඛ්‍යා කරුණාවෙන් පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ පින අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකාවටත් බෞද්ධ ජනතාවටත් පින්වත් සමරසේකර මහත්ම මහත්මීන් දෙපළටත් මේ රැස්ව සිටින සමටත් ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධිවලින් සාන්ත අමා මහ නිවන් සුව අත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතවත් මඳහත් හිතවත් සියලු සත්වයන්ටත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවසගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දස දිශාවාසී සමස්ත ලෝක සත්වයාටමත් මේ උදාර පිනත් වේවා. සියලු සත්වෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, පෙරවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. අවසාන වශයෙන් තුන් සිත පාදවාගෙන ධර්මඥාන භාවනාඥාන මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රාර්ථනාවෙන් සිදු කරගන්නා ලද මේ ධර්ම දානමේ කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රා අනුභව බලයෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් පින්වත් සමරසේකර මහත්මන් මහත්මයාටත් ජන්මදිනයේ සිහිපත් කරන සමරසේකර නෝනා මහත්මියටත් මේ අවකාශ ලබා දුන් පින්වත් සීලවතී පිරිස් මෑණියන්ටත් අනිකුත් මේ මහත්තුරු මවරු දූ දරුවන් සෑම දෙනාටම යහත් භාවයෙන් සකලාන්තරාය සර්වෝපද්දරයන් නිවාරණය වේවා. ආරක්ෂාව සිත සාන්තියතුව සතවර්ෂ කාලයක් දීර්ඝාව ලැබේවා. තබන තබන පියවරක් පාසා රත්නත්‍රේ සරණ පිහිට ආශිර්වාද නිරතුරුව ලැබේවා. ගුණනුවණින් ධනධානී අශේසුරින් ආයුර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරපසුවන්න සඳක් මෙන් දියුණු වේවා. සීලම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරේ සශ්‍රීතිවේ සමෘද්ධ වේවා. දෙලව සුබසිත සැලසේවා. සසර ගමනේදී පාරමී පුරණ පුණ්‍ය ජීවිතෙම ජාති ජාතියක් උදා වේවා. දෙමව්පිය සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිත මිතුරන් සේවක සේවිකාවන් පිරිවර අසුවසේ පාරමී පුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කොට නිවිසනසේ පැමිණ වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්තේ ප්‍රතිලාභේ පිණිස මේ ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ පුණ්‍ය සම්භාරය අප සෑම දිනාට කෙසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.